මිනිසාගේ ශරීරයේ ප්‍රධාන අභ්‍යන්තර කාර්යය සිදුවන්නේ රුධිරයෙන්. සෑම පුද්ගලයෙක්ම ඔහුගේ ලේ වර්ගය දැනගෙන සිටීම අවශ්‍යයි. හදිසි අවස්ථාවලදී ඔබ ඔබේ ලේ වර්ගය දැනගෙන සිටින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර කිරීමට ඉතා පහසුයි. ඔබ දන්නවාද? සාමාන්‍යයෙන් වැලුණු පුද්ගලයෙකුගේ ශරීරයේ තියෙන සීලුම ලේ මදුරුව බීලා අයින් කරන්න උනොත් 11,20,000කට ආසන්න මදුරුව ප්‍රමාණයකට සිදුවෙනවා මේ කාර්යය සිදු කරන්න. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුගේ දින 25ක් තුළ ශරීරය ඇතුළත සංසරණය වන ලේ ප්‍රමාණය ගත්තොත් එය සාමාන්‍ය ප්‍රමාණය නාන තටාකයක් තුළ තියෙන වතුර ප්‍රමාණයට සමානයි. මිනිසෙකුගේ ශරීරයේ 40%ක් පමණ ප්‍රමාණයක් රුධිරය අයින් වුණත් ඔහුට ජීවත් විය හැකියි. නමුත් අනිවාර්යයෙන්ම රුධිර පාර වෙල එන සිදු කළ යුතුයි. තවත් රසවත් කරුණක් තමයි විද්‍යාඥයන් පවසනවා ලුව දික්කසාදවලට මේ ලේවල බලපෑමක් තියෙනවා කියලා. තමන්ගේ සහකාරියකගේ හෝ සහකරුවාගේ රුධිර කාණ්ඩය අනුව සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා මොවුන් පවසනවා. අපගේ චරිත ලක්ෂණ, ගති පැවතුම්, සිතුම් පැතුම් යන මේ සීලු දේ රඳා පවතින්නේ අපගේ රුධිරයේ කාණ්ඩය මත බවයි විද්‍යාඥයන්ගේ අදහස. පුද්ගලයන්ගේ පෞරුෂත්වය, ජීවිතයේ සාර්ථකත්වය යන මේ සියලු දේවල් වලට රුධිර කාණ්ඩය යම් බලපෑමක් තියෙනවා කියලයි මොවුන්ගේ විශ්වාසය. විශේෂයෙන්ම ජපානයේ වගේ රටවල් ඉතා ප්‍රියතාවයක් දක්වනවා තමන් අවට ඉන්න අයගේ ලේ වර්ගය දැනගන්න. එයින් ඔවුන්ට පුළුවන් තමන් ආශ්‍රය කරන පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ගැන යම් අවබෝධයක් ලබා ගන්න. ඔබ දන්නවා A, B, AB හා O ලෙස ප්‍රධාන රුධිර කාණ්ඩ හතරක් තියෙනවා. කටු සටහනින් අපි ඔබ වෙනුවෙන් රසවත් තොරතුරු කිහිපයක් එකතු කළා මේ රුධිර කාණ්ඩ හතරට අයත් පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව. ඒ රුධිර කාණ්ඩයට අයත් බොහෝ පුද්ගලයන් ඉතා දක්ෂ, උද්‍යෝගිමත්, සංවේදී හා සහයෝගයෙන් වැඩ කරන අය. මොවුන් ඉවසිලිවන්තයි. ඒ වගේම තමන්ගේ නිදහසට ආදරය කරන අය. බොහෝ වෙලාවට සමාජයේ පවතින ක්‍රමවේදයන් වගේම සමාජ සමානාත්මතාවය ආදී දේවල් නිසි ආකාරයේම සිදුවිය යුතු බවයි මොවුන්ගේ අදහස. ඒ රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ බොහෝ වැදගත් තීරණ ගැනීමට පෙර බොහෝ වෙලාවක් අරන් හොඳින් හිතනවා. අනෙක් අතට මොවුන් විවිධ ක්‍රියාකාරකම් වලට එතරම් දක්ෂ නැහැ. මෙම කාණ්ඩයට අයත් පුද්ගලයන් ඉතා සංවිධානාත්මකව වැඩ කරනවා. ඒ වගේම සියලු දේ නිසි ආකාරව නිසි පිළිවෙලකට සිදු කරනවා. මොවුන් සෑම දෙයක්ම සැලසුම් සහගත ලෙස සිදු කිරීම නිසාම තමන් කරන දේ පිළිබඳව බැරෑරුම්ව සිතා ඒ දේ ඒ අනුකූලවම කරන්න උත්සාහ ගන්නවා. ඒ රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් ටිකක් මුරණ්ඩු ගතිගුණ පෙන්වනවා. ඒ වගේම ලේසියෙන්ම අසහනයට මොවුන්පත් වෙනවා. මොවුන්ගේ කෝටිසෝල් කියන හෝමෝනයේ වැඩිපුර තියෙන නිසා අධික විදිහට පීඩනයට සහ අසහනයට ලක් වෙනවා. රණ්ඩු සරුවල් වලට අකමැති මොවුන් සෑම විටම සහයෝගියන් ජීවත් වීමට උත්සාහ දරනවා. ඒ රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් යහළුවන් විදිහට ආශ්‍රය කරන්න ඉතාමත් හොඳ පුද්ගලයන්. මොවුන් විශ්වාසවන්තයි. කරදරයකට වැටුණ විට මොවුන් අවංකවම උදව් කරනවා. තමන්ගේ හැඟීම් අනිත් අයගෙන් හංගන් ජීවත් වෙන්න මොවුන් ඉතාමත් දක්ෂයි. විශ්වාසවන්තම අයකු සමග පමණයි මොවුන් තමන්ගේ හැඟීම් බෙදාගන්නේ. ප්‍රසිද්ධ පුද්ගලයන් වන ජෝර්ජ් බුෂ්, ඇඩොල්ෆ් හිට්ලර්, ජෙට්ලි, බ්‍රිට්නි ස්පියර්ස් සහ රිචඩ් නික්සන් යන අය මෙලෙස ඒ කාණ්ඩයේ රුධිරයට හිමිකම් ගෙන අය වෙනවා. බී රුධිර කාණ්ඩයට අයත් පුද්ගලයන් ඉතාමත් නිර්මාණශීලී. මොවුන් ඉක්මන් තීරණ ගන්නා අය වන අතර අන් අයගේ නියෝග පිළිපැදීමට මැලිකමක් දක්වනවා. යම් දෙයකට මොවුන් අවධානය යොමු කළොත් ඒ තමන්ගේ උපරිමයෙන් කිරීමට වෙහෙසෙනවා. අනිත් අතට මොවුන් විවිධ ක්‍රියාකාරකම් එකවර කිරීමට දුර්වලයි. ඒ වගේම මේ මොහොතේ තමන් කරන වැඩේ පිළිබඳව පමණයි මොවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ. බීරිතිරයට හිමිකම් කියන පුද්ගලයන් කල්පනාකාරී වගේම සංවේදී පුද්ගලයන්. මේ පුද්ගලයන් හට අන් අය ගැන හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අතරම මොවුන් ගැටුම් වලට වගේම අන් අයට අභියෝග කිරීමටද එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. මොවුන්ද මිතුරන් ලෙස ආශ්‍රය කිරීමට ඉතාමත් හොඳ පුද්ගලයින්. මේ ලේ වර්ගයට හිමිකම් කියන අය බොහෝ දුරට අන් අයගේ වෙනස්කම් වලට ලක් වෙනවා. ඒකට හේතුව මොවුන් තුළ තියෙන ආත්මාර්ථකාමීකම වගේම අන් අය සමග සහයෝගයෙන් ජීවත් වීමට
නොහැකිවීමයි. සමාජයත් බොහෝ දුරට මොවුන්ගේ ඍණාත්මක හැසිරීම වලට පමණයි ප්‍රතිචාර දක්වන්නේ. බී රුධිර කාණ්ඩයේ හිමි ප්‍රසිද්ධ පුද්ගලයන් තමයි වින්සියන්, ලියනාඩෝ ඩී කැප්‍රියෝ, ජැක් නිකල්සන් වගේ පුද්ගලයන්. ඒ බී රුධිර කාණ්ඩයේ හිමි පුද්ගලයන් ගැන කතා කරොත් ඒ රුධිර කාණ්ඩයේ හිමි අයගේ හා බී රුධිර කාණ්ඩයේ හිමි අයගේ සංකල්පයන් තමයි මේ ඒ බී රුධිර කාණ්ඩයේ හිමි පුද්ගලයන් තුළින් දකගන්න හැකිවන්නේ. මිනිසුන් මොවුන්ව සලකා බලන්නේ සංකීර්ණ පුද්ගලයන් විදිහටයි. උදාහරණයක් විදිහට මොවුන් බී රුධිර ගණයේ හිමි පුද්ගලයන් වගේ පිටතට යාමට කැමති වුණත් ඒ රුධිර කාණ්ඩයේ හිමි අය වගේ ලැජ්ජාශීලී. දෙවිධයකට චරිත ලක්ෂණ පෙන්නුම් කරන අය තමයි මේ ඒ බී රුධිර ගණයේ හිමි අය. මොවුන්ගේ සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට මොවුන්ව ළඟින් ඇසුරු කරන්නට සිදුවෙනවා. ලොව දුර්ලභ රුධිර කාණ්ඩයක් විදිහට තමයි ඒ බී රුධිර කාණ්ඩය හඳුන්වන්නේ. මොවුන් ප්‍රසිද්ධ වගේම ඉතා ආකර්ෂණීයයි. ඉක්මනින් මිත්‍රශීලී වෙන්න පුළුවන්. ඒ බී රුධිර කාණ්ඩයේ හිමි අය යහළුවන් සමග විනෝදශීලීව ජීවත් වෙනවා. පොඩි පොඩි දේවල් වලට හිත්තමනාපකම් ඇති කරගන්නේ නැහැ. නමුත් ආතතිය පාලනය කිරීමට මොවුන් ටිකක් දුර්වලයි. ඉතා සංවේදී පුද්ගලයන් වන මොවුන් අන් අය සමග ගනුදෙනු කිරීමේදී ඉතා ප්‍රවේශම්කාරී. අනික් අයගේ අදහස් සලකා බලන්න හැම වෙලෙම උත්සාහ ගන්නවා. මේ රුධිර කාණ්ඩයේ හිමි පුද්ගලයන් හට සුවිශේෂී විශ්ලේෂණාත්මක හා තාර්කික හැකියාවන්ගෙන් පිරිපුන් අය. ලොව ඒ බී රුධිර කාණ්ඩයට අයත් ප්‍රසිද්ධ පුද්ගලයන් තමයි බැරක් ඔබාමා, මැරලින් මොනරොයි, ජැකි චෑන්, ජෝන් එෆ් කෙනඩි වගේ පුද්ගලයන්. ඕ රුධිර කාණ්ඩයේ හිමි පුද්ගලයන් බලවත් උද්‍යෝගයෙන් තමන්ගේ අදහස ඉෂ්ට කරගන්න නිර්භීත පුද්ගලයන්. තමන් ගැන අදිටක් සේරුවෙන් හිතනා මොවුන් අරමුණු කරා යෑමට තමන්ට පුළුවන් සියල්ල කරනවා. මොවුන්ට ඉතා හොඳ නායකත්වයේ හැකියාවන් තියෙනවා. මේ ලේ වර්ගයේ හිමිකම් කියන අය දක්ෂ වගේම කරුණාවන්ත හදවත් තියෙන අයයි. ගොඩක් අය මේ ලේ කාණ්ඩයට කැමතියි. ජීවිතයේ වෙනස් වීම වලට හොඳින් අනුවර්තනය වීමට මොවුන්ට හැකියාව තියෙනවා. දුෂ්කර අවස්ථාවන් පවා නම්‍යශීලී ලෙස හැඩගැසීමට මොවුන්ට පුළුවන්. මේ ඕ රුධිර කාණ්ඩයේ හිමිකම් කියන පුද්ගලයන් ඕනෑම දෙයක් විඳතරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම මොවුන් ඉතාමත් ශක්තිමත් පුද්ගලයන්. මේ හේතුව නිසාම ජපන් ජාතිකයන් ඕ රුධිරයේ හිමි පුද්ගලයන් රණශෝරියා ලෙස හඳුන්වනවා. මොවුන් අවන්කය වගේම බොරු කරන පුද්ගලයන්ට වෛර කරන පුද්ගලයන්. මෙලෙස ඕ රුධිර කාණ්ඩයේ හිමිකම් කියන ලෝ ප්‍රසිද්ධ පුද්ගලයන් වන්නේ එලිසබෙත් රැජන, පෝල් නිව්මන්, එල්විස් ප්‍රෙස්ලි, රොනල්ඩ් රේගන්, ජෙරාල්ඩ් ෆෝඩ් වගේ පුද්ගලයන්. දැන් අපි කියන්න යන්නේ ඔයාගේ රුධිර ගණයත් එක්ක පාසුවෙම ගණදුනු කරන්න පුළුවන් අනිකුත් රුධිර කාණ්ඩ මොනවද කියලා. ඕ රුධිර ගණය එක්ක ඒ බී හා ඕ රුධිර ගණයටම අයත් අය සමග පාසුවෙම ගණදුනු කරන්න පුළුවන්. ඒ වගේම ඒ රුධිර ගණයේ අයට ඒ බී හා ඒ රුධිර ගණයටම අයත් පුද්ගලයන් සමග පාසුවෙන් ගණදුනු කිරීමටත් හැකියාව තියෙනවා. බී රුධිර ගණයේ අයට ඒ බී හා බී රුධිර ගණයටම අයත් පුද්ගලයන් සමග පාසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ බී රුධිර ගණයේ අයට ඕනෑම රුධිර ගණයකට අයත් පුද්ගලයන් සමග තම ජීවිතය ගණදුනු කරන්න හැකියාව තියෙනවා. ඔයාගේ ලේ වර්ගය මොකක්ද? අපි කියපු චරිත ලක්ෂණ ඔයාගේ චරිත ලක්ෂණත් එක්ක ගැලපෙනවද? අපි කැමති ඔයාගේ අදහස දැනගන්න. මේ ගැන ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම අපේ කටුසටහන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.